ළමයි අපි මේ කොටසින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ දැන් මේ වෙද්දි ඉතාම ඛේදනීය තත්ත්වයක ඉරණමක් අයිත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ හිට අනිද්ද ඒ ලෙවල් ලියන්න තියෙනවා 2024 අවුරුද්දට අදාළව. හැබැයි තව මාස 4ක් වගේ කාලයක් තියෙන්නේ, සති 17ක වගේ කාලයක් තියෙන්නේ. ওই කාල සීමාව තුළ වෙනස් කරන්න හිතා ගන්නවත් බැරි තරම් මට්ටමකට තමන් ඉන්න ලෙවල් එක අවුල් ළමයි. සරලව කියනවා නම් පේපර් එකක් ලිව්වොත් ලකුණු 20ක් 30ක් ගන්නත් බැරි ලෙවල් එකක් ඉන්න ළමයෙක් මේ තියෙන කාල සීමාව තුළ මොකක්ද ඒ වගේ ළමයෙකුට කරන්න පුළුවන් වෙනස සහ කොහොමද ඒක කරන්නේ කියන එක ගැන කතා කරන්නේ. සරලව කියනවා නම් අතිශයින්ම සබ්ජෙක්ට් එක අවුල් කරගෙන ඉන්න ගොඩාක්ම දුර්වල මට්ටමේ ඉන්න ළමයින්ට තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ලකුණු මට්ටම 56ට ඒ ලෙවල් වල තියෙනවා නම් ඒ වගේ ළමයෙකුට මේ වීඩියෝ එකෙන් ගන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙයි. නමුත් ඇත්තම කතන්දරේ අර වගේ ළමයි සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ. ඒ කියන්නේ ලංකාවේ මේ සබ්ජෙක්ට් එක කිමිෂ සබ්ජෙක්ට් එක ලංකාවේ ළමයින්ගෙන් 3න් 1කට කිට්ටු ප්‍රමාණයක් ෆේල් වෙනවා. 130කට කිට්ටු ප්‍රමාණයක් ෆේල් වෙනවා මේකෙදි. එතකොට ඒ වගේ අර ඉරණමට මුණ දෙන්න ඉන්න ළමයි ටිකක් ඉන්නවනේ දැන්. ඉතින් ඕගොල්ලන්ට මොකක් හරි හේතුවක් නිසා ඒ තැනට ඕගොල්ලෝ වැටිලා ඇති. මෙහෙම ගියොත් නම් ෆේල් තමයි, කිසිම දෙයක් කරගන්න බෑනේ කියන ලෙවල් එකට වැටිලා ඇති. පේපර් එක ලියන්නවත් බයයි, එහෙම වැටිලා ඇති. දැන් ඒක මොනවා හරි හේතු නිසා වුණානේ. ඒකට හේතු හිතලා වැඩක් නැහැ. හේතු කියලා වැඩකුත් නැහැ. අපිට කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. ඒ නිසා අංක එක කාරණාව තමයි ඇයි ඒක උනේ කියන එකට හේතු කිය කියේ ඉන්නවත්, ඒ ගැන වද වෙවි ඉන්නවත් එපා. ඒක නතර කරලා දාන්න. ඒ කියන්නේ මේ වෙලාවේ ඉමෝෂනලි ඔයගලන්ට වැඩ කරන්න බෑ. ඔයා මේ වීඩියෝ එක බලලා මේක මත වෙනසක් කරන්න හිතා ගන්නවා නම් පළවෙනි දේ හිත හදා ගන්න, අර හැඟීම් වලට වහල් වෙලා ඉමෝෂන්ස් වලට දැනෙන විදිහට වැඩ කරන්න බෑ. අපි රෂනලි කල්පනා කරලා හිතලා බුද්ධිමත් විදිහට හිතලා මේ වෙලාවේ කළ යුතු දේ කරන්න ඕන. අනවශ්‍ය දේවල් ගැන වද වෙවි වග වෙවි ඉන්න වෙලාවක් අපිට නැහැ. පළවෙනි දේ තමයි වාට මොකක් කර හේතුවක් නිසා වාට වැඩේ කරගන්න බැරි වෙලා ඇති. දැන් අන්ත අසරණ තත්ත්වයකට වැටලා ඇති. ඒක ඇයි එහෙම උනේ කියන එක මත පසුතැවීමින් ඉන්න වාට වෙලාවක් නැහැ. එහෙම විනාඩියක් හරි තප්පරයක් හරි වා ඒ ගැන පසුතැවෙන්න නාස්ති කරනවා නම් ඒ කියන්නේ වාට මේක වෙනස් කරන්න තියෙන වෙලාවෙන් තමයි ඒ වෙලාව කපාහරින්නේ. නැතු වා මවල නැහැනේ කාලේ තියෙන නිශ්චිත කාල සීමාවක් තියෙන අපිට කරන දෙයක් කරගන්න. දැන් ඉන්න තත්ත්වෙන් ගොඩ එනවා නම් එහෙමයි, ඕකෙම ඉන්නවා නම් ඕමයි, ඕන දෙයකට කියලා නිශ්චිත කාලයක් තියෙනවා. සමහරු ඉඳී මම මේ කියන විදිය සහ තමන්ගේ උපරිම එෆර්ට් එක මේකට දාලා මේ මැච් එක ගහලා හිතා ගන්න බැරි ලෙවල් එක වෙනසක් කරන පිරිසක් ඉඳී. යම් පිරිසක් ඉඳී ඒක කරන්න තරම් ඒගොල්ලන්ට එහෙම රෂනලි තීරණයක් ගන්න තරම් හිත හයිය නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් මෙච්චර කාල බැරි වෙච්ච එක ගැන පසුතැවෙමින් අනේ මට බැරි වෙයිද දන්නේ නැහැ වගේ අර ඒ ගැන වද වෙවි වැඩ කරන්න නැති වෙන්න හේතු කිය කිය මැසිවිලි නග නග එහෙම ඉන්න පිරිසක් ඉඳී ඒගොල්ලන්ට ඉතින් මේක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි කාරණා වාට මේක කරගන්න ඕන නම් මයින්ඩ් සෙට් එක හදාගන්න. මොන හේතුවක් නිසා හරි මට කෙල වෙලා තියෙන්නේ, මම මෙතෙන්ට වැටලා තියෙනවා, මට මේක වෙනස් කරන්න තව මාස 4ක් තියෙනවා. ඔය මාස 4ේ කරන්න පුළුවන් සියලු සෙල්ලම් ටික දාලා දෙන්න පුළුවන් උපරිමයේ මේකට දීලා ඉතුරු සියලු දේ අතහැරලා දාන්න මේ වෙනස කරන්න ඕන නම් ඒක අංක එක සියල් ලයින් කරලා දාලා මේ වැඩේට බැහැලා මේක 100% කරනවා, කරලා මේකේ කරන්න පුළුවන් උපරිම වෙනස කරනවා. ඒ ඇරෙන්න අර බැරි වෙච්ච දේවල් ගැන වද වෙවි පසුතැවෙමින් කාලේ නාස්ති කරන්නේ නැහැ. ඒක න හිත හිතින් නැහැ. ඒක පොඩ්ඩක්වත් ඒක න හිතන්නේ නැහැ. ඒක හිතෙන්ද ඔලුවට ආපු ගමන් ඒක අයින් කරා කරන්න ඕන වැඩේ කරා. හරි. ඒ විදිහට ඔයාගේ මයින්ඩ් සෙට් එක හදාගෙන මේ මාස 4 අසීමිත කැපකිරීමක් එක්ක කොන්දේසි මුකුත් නැතුව වැඩ කරන්න ලෑස්ති නම් කන්ඩිෂන්ස් දාගෙන වැඩ කරන්න බෑ. එහෙමනම් ඔයාලා මේක කරගන්න වෙන්නේ මේ ඉන්න තැනම තමයි ඉන්න වෙන්නේ.